කෙටියෙන් කාරණා දෙකක් පිළිබඳව අස් ඉදිරිපත් කරන බලාපොරොත්තුවේ. අපි මෙතන කතා කරන්නේ නැහැ මම දැන් ගිය සතියෙන් පස්සේ රටතුල ඇතු වෙච්ච අලුත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ හඬපටි බෝම්බය ගැන. ඒ ප්‍රශ්නය සුළුවෙන් තැකීම යුතු ප්‍රශ්නයක් නොවේ. ඒ පිළිබඳ විස්තර ටික අධ්‍යයනය කරනකොට මට මතක් වෙන්නේ ඇමරිකාවේ තිබිච්ච වෝටර්ගේට් සිද්ධිය. රිචඩ් නික්සන් ජනාධිපතිතුමා ඉවත් කිරීමට සුදුසුණු හේතුවක්. එයත් විමර්ශනය ඇඟිලි ගැසීම නිසා මතුවෙච්ච ප්‍රශ්නයක්. ඒක ඉහළම මට්ටමේ. ඒක CID එතන තියෙන CIA එකත් FBI එකත් දෙකත් සම්බන්ධ වුණා. ජනාධිපතිතුමාත් වයිට් හවුස් එකත් එක්ක. දැන් ඒක කරනකොට ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කරනකොට මේ ඇතිවෙච්ච සිද්ධිය උදෙක් මන්ත්‍රීවරයෙක් නැත්නම් රාජ්‍ය මන්ත්‍රීවරයෙක්ට අදාළ කාරණාවක් නිසා මේ ජනාධිපති මට්ටමේ, අගමැති මට්ටමේ, ඇමතිවරු මට්ටමේ එකක් නොවුණට අපේ දේශපාලන ධ්‍යේය තුළ ප්‍රමාණිකූලව පැතිර ගිය ලඩක් පිපිරුණු අවස්ථාවක් කියලා මම දකින්නේ. මම හිතන්නේ මෙය එක පැත්තකින් බලනකොට ආශිර්වාදයක් තමයි මේක සිද්ධ වෙ මේක අහු මේ මේක අනාවරණය වෙච්ච එක. මේ අනාවරණය නොවන නම් අපේ අධිකරණ ශේෂ්ත්‍රය විධායකය හා ව්‍යවස්ථාධායකය තුළට ඒ දේශපාලන පරිහානය කෙලවර වෙන්නම තිබුණ සමහරට ඒකාධිපති තත්ත්වයකට පත් වෙනවා. ඉතින් අංජන් රාමනායක මහතා රාජ්‍ය ඇමතිවරයෙක් පමණයි. නමුත් මේ හඬපටි සමහර ඒවා වත්පත්තල් වත්තල පළවෙතිපිය ආකාරයට විශ්ලේෂකයන් ඉදිරිපත් කරපු කාරණා අනුව අපට පේනවා ඔහු 1,20,000 හඬපටි රඳවාගත්තේ තබාගත්තේ ඇයි කියන ප්‍රශ්නය මතුවේ. ඔහු CID එකට සම්බන්ධයි, පොලිසියට සම්බන්ධයි, අධිකරණයේ සමහර ශේෂ්ඨවට සම්බන්ධයි, නීතිපති පාත්‍රයට සම්බන්ධයි. ඒ නිසා නීතියේ ආධිපත්‍ය මුළු වෙන ක්‍රමානුකූල යටපත් වෙමින් තිබෙන අවස්ථාවක් අනාවරණය වුණා. යහපාලන ආණ්ඩුවේ දින 50 දෙමයි මහා බැංකුව බෝම්බේ පිපිරුවේ. හරියට දින 50 දින පෙබරවාරි මාසයේ 27. මේ ආණ්ඩුවේ අවුරුදු දින 50 වෙනකොට තමයි මේ හඬපටි බෝම්බේ පිපිරුවේ. අරක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් මේ ඔබ එකක් මේකයි රංජන් හිටපු ආණ්ඩුවේ රාජ්‍ය මැතිවරණයේ ක්‍රියාකලාපය තුළින් පිපිරුච්ච ආණ්ඩුව. දැන් මේ කාරණාවේදී ඇත්ත වශයෙන්ම මේක ප්‍රභවය හොයාගෙන යනකොට අපට මට නම් පේන්නේ මෙතන එන්නේ 1977 ජයජාදන හඳුන්වල දුන්නු නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒ ප්‍රභවය එතන දිසට මේක දිව යනවා. අවුරුදු 40 ගණනකට පස්සේ ඒ නව ලිබරල්වාදයේ අර්බුදයේ එක් පැතිකඩක් තමයි මේ. එක පැතිකඩක් එහෙම් පිටින්ම නීති ආධිපත්‍යය යටපත් වෙනවා. දැන් බලන්න SSP කෙනෙක් CID එකේ රාජ්‍ය ඇමතිවරයාට කියනවා නම් බුදු සර් කියලා බුදු සර් කියලා කතා කරා. කකුල් දෙකල්ලම් වඳින්න. ඕක විනිශ්චකාරතුමියට කියන්න එපා. දැන් මේ ඔහු කියන්නේ ජනාධිපතිට නෙමෙයි බුදු සර්කේ අගමැතිට නෙමෙයි
පොලිස්පතිට කරුවන්නේ පොලිසේ බාර ඇමතිට නෙමේ රාජ්‍යමතිර. ද මේ රාජ්‍යමතිරයාගේ භූමිකාවක්කුමක් දමහු කරල තියෙන. ඔහු පලනවිට ඔහු පොලිසේ භාරවිදල තියෙනවා සඩියක භාරවිදල තියෙනවා නීතිපති පාර්තයෙන්තු භාරව ඉදල තියෙනවා විදිශකාරවරුත් භාරව ඉදල තියෙනවා. මේ තරම් බලගතු තත්ත්වයකට පත්වනේ කොහොමද රංජන් රාමනායක? ඒක සෑබැලි. මෙවැනි පුද්ගලයේ රාජ්‍ය ඇමතිකමක් දුන්නේ ඇයි කවුද? පුදුමයක් නෙමේ සාමාන්‍ය ජනතාව පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම සමාවෙන්න පාස් දෙන්න වාසාවසර තමයි. ඒකට ඒ 225න් නැත්තම එකෙක් ඉන්නවා නම් එච්චරයි ඉන්නේ අපට. එසේ එවැනි නිගමනයකට බැස්සීමට මිනිසුන් සිදු වුණේ මෙන්න මගේ නිහඬව අපි නොදැනම යහපාලනය කියන කඩතුරාව තුළ ඇතිවෙච්ච ක්‍රමානුකූලව ඇතිවෙච්ච වර්ධනය. දැන් මේ එක රාමනායක කෙනෙක් කොහොමනෑ අපි දන්නේ නෑ. මේ 127,000 හඬපටි පරීක්ෂා කරන්න දැන් වෙනම කමිටියක් පත් කරලා තිබෙනවා. හොයාගෙන යනකොට නොයෙක් දේවල් මේ හොයාගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ ඔහු ඔහුගේ ක්‍රියා ඔහු මගේ දැන් රාජ්‍ය ඇමතිකම කරේ මොකද මේ කාර්ය ඔහුගේ කාර්ය මෙන්න මේක තමයි. ඇත්ත වශයෙන්ම ඒ පොලිසියේ සාමාන්‍ය ඉන්ස්පෙක්ටර් කෙනෙක් තමයි ඒක මුල්ම වොරන්ටුව ගන්න උසාවියටකින් ඉල්ලා හිටියේ අවසර මේකගේ පරීක්ෂා කරන්න. ඒක එසේ නොකර තිබුණා නම් අසු නවුනා නම් මේක කලවර වන්නේ තිබුණේ කෙසේද? අපි දන්නේ නැහැ. අසරණ මිනිස්සු එල්ලුම් ගහට ගිය තියෙනවද කියලා. අපි දන්නේ නැහැ එල්ලුම් ගහට ගියන නියම තිබිච්ච මිනිස්සු මුදාහැරලා තියෙනවද කියලා. නිසලස නඩුව අහලා තියෙනවද? නිසලස මේවා විමර්ශනය කරලා තියෙනවද කියලා. දැන් මේවා ඔක්කොම පොදු ජනතාව තුළ සැක උපදවන කාරණාව. අධිකරණය ලෙස මුළුමනින්ම විශ්වාසය බිඳ වැටලා තිබෙනවා. පොලිසිය කරේ විශ්වාසය බිඳ වැටලා තිබෙනවා. CID කරේ විශ්වාසය බිඳ වැටලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව කරේ විශ්වාසය බිඳ වැටලා තිබෙනවා. දැන් මේකට තමයි මේ යහපාලන කියන්නේ අපි. අපි 2015 යහපාලනයක් කියන එක ආරම්භ කරේ මේවා සිදු වෙනවායි කියලා අනිත් ආණ්ඩුවට ස්ථිවිච්ච ආණ්ඩුවට චෝදනා කරේ. ඉතින් අත් ඒ ආණ්ඩුවේ තිබිච්ච දේවත් හෙව්වෙත් නැහැ. ඒවා හොයනවා කියන මේ ආණ්ඩුව කරලා තියෙන දේවල් බලනකොට අතිශයින්ම බීසුන්. ඉතින් ඒ නිසා මේ රංජන් මේක නිකම්ම රංජන් සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් කරන්නේ. මම දන්නේ මොහුට මොහු තුළ මොහු සතුව තිබෙනවා නෙව විමර්ශනය කරන ලිපිගොනු. ඒකනේ කාරණා. දැන් අනාවරණය වෙලා තියෙනවා. තමන්ගේ ඩ්‍රයිවර් පිටක් කරනවා CID ෆයිල් එක කරගෙන යනවා. SSP මේ IG කාර්යාලයට ෆයිල් එක කරගෙන යනවා වගේ හරිනවා රාමනායක ගෙදරට ෆයිල් එක. මෙවැනි දෙයක් අපේ රටේ ඉතිහාසයේ නිදහසෙන් පස්සේ තියා නිදහසෙන් ඉස්සෙල්ලා සුද්ධං කාලයක් ඇතිලා නැහැ. අතිශයින්ම බීසුණා. මේක අහුසු නූනා නම් අපි අපෞගිය නොවැම්බර් මාසේ 16 වෙනිදා ආණ්ඩු වෙනසක් සිදුවේ නොවන තිබුණා නම් ගෝඨාභය වෙන්නේ ජනාධිපතිසෙන් පත් නොවී සිටියා නම් මේ ක්‍රියාදාමයේ ක්‍රියාවලිය කොයි ආකාරයෙන් කෙසේ කළවරන්න තිබුණාද? අධිකරණයක් පාලනය කරගන්න බැරුව අධිකරණය හිතුවක්කාර වෙලා නීතිපති දෙපාර්තමේන්තුව හිතුවක්කාර වෙලා පොලිසිය CID හිතුවක්කාර වෙලා අහිංසක ජනතාව එහෙම් පිටින්ම සම්පූර්ණයෙන්ම පීඩාකාරී මර්ධනයට යටතන් නියඩ වෙීමේ තත්ත්වයකට පත් වෙනවා. නීති ආධිපත්‍ය මුළුමනින්ම බිඳ වැටෙන තත්ත්වයක් තිබුණා. නීති ආධිපත්‍ය බිඳ වැටුනම ඒ මෙල්ල කරන්න වෙන්නේ ඒකාධිපති ආණ්ඩුවකෙන් මිලිටරිය මැදිහත්වීමකින් තමයි. ඒකද මිලිටරිය ගෝඩාභය මිලිටරිය නායකයෙක් බලට එනවා, ඒකාධිපතිවරයෙක් බලට එනවා, ෆැසිස්ට්වාදියෙක් බලට එනවා කියලා අපේ මේ ඊනියා බුද්ධිපතුන් පවා
විශ්වවිද්‍යාල පද්ධතිය ජනාධිපතිවරණ කාලෙ ගෙනගිය දැවන්ත ව්‍යාපාරය. ඒකට මේ බලාතේ මිනිස්සු අහුව නෑ, උතුරේ ජනතාව විතරයි ඒකට ගොදුරු වුණේ. මට එක දෙමළ නායකෙක් හම්බුලාවිල කිව්වා, අර කිඹුල් කතාව දැම්ම දවසේ එදාම මිනිස්සු තමන්ගේ මතය වෙනස් කරන්න පටන් ගත්තා කියලා. එයාගෙන ඔහුම ඔහුත් හෙල්ලිල හිටියා කිව්වා. ඒ කියන්නේ මිනිස්සු අරන් ගේ බඩපළල කිඹුලට කන්න දෙනවා. ඒක තමයි කිව්වම අතිශයින් බියටපත් වුණ දෙමළ ජනතාව. මහින්ද රාජපක්ෂට දීනු 10% 105% බැස්සා. 100% බැස්සා. අදේ මිනිස්සු සමහර විට දුක් වෙනවා. ඔහුම කියනවා මේ ඒ මාධ්‍ය ප්‍රචාරය ඒ තුලින් ගෙන ගිය නිසා. අන්න ඒ නිසා මේ කාරණාව මම හිතන්නේ මේක සොයන්න අමාරුයි, සංකීර්ණයි, ගැඹුරුයි. නමුත් මේක නිසා වෙන මාර්ගයක් නැහැ. එකම විසඳුම බලගත් ජනාධිපති කොමිෂන් සභාවක්. දැන් ඉන්න මං හිතන්නේ විනිශ්චයකරුවන්නේ හිටපු විනිශ්චයකරු විශ්‍රාම ගියාවක්ක තෝරා බේරාගෙන මේක පත් කරන්න ඕන. මේක සුල මුල එහෙම් පිටෙම හොයන්න ඕන. රංජන් රාමනායක මෙවැනි තත්ත්වයකට පෙළඹුණ හේතුව මොකද? ඒක ප්‍රශ්නයක්. මේකට උදා දුන්නේ කවුද? ඔහුට තනියම කරන්න පුළුවන්ද? මේක පිටිපස්සේ වෙන බලවේගයන් සිටියාද? අදිසි බලවේගයන් තිබුණාද? මේක බාහිර විදේශ සම්බන්ධතාවයන් තිබුණාද? අපි දන්නේ නැහැ. ඒ නිසා මේක මේ මාධ්‍ය සම්දර්ශන වලින් අපේ සමහර ආම්දුරු කෑ හරේ මේ කෑ ගන්න. මේක කෑ ගාලා මේ ප්‍රශ්නය දේශපාලනය කරන්න යන්න එපා. මේක අපේ ජාතියේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්, නීති ආධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. සියලු දේශපාලන පක්ෂවල මැදිහත් මේ බරපතල ලෙස සැලකලා අරගෙන මේකට මං හිතන්නේ අපි මේ ප්‍රශ්නේ දේශපාලනයෙන් කරන්න ඉඩ නොතබා මේක ජනාධිපතිවරයාට මේක මේ ප්‍රශ්නයට විසඳුමක් කොමිෂන් සභාව පත් කිරීමට අපි බල කර සිටින්න ඕන. තව දන්නේ නැහැ, තව ඉදිරියටත් මේක ඇති වෙන්න බැහැ කියලා. අද කිසි කෙනෙක් විශ්වාස කරන්න බැරි තත්ත්වයකටපත් වෙලා. නීතිය ඉගෙනගත්තුවත් අයත් මේක මෙහෙම නීතිය කඩනවා නම්, නීතිය නොදන්නා නීති විද්‍යාලයට යන්න ඉන්න රංජන රාමනායක කරපු එක පුදු වෙන්නේ නෙමෙයි. ඉතින් හයිකෝට් ජජ්ජ්, සුප්‍රීම කෝට් ජජ්ජ් නීතිය ඉගෙනගත්තු නීතිය පරතරයට දනහත් මිනිස්සු. මේක පිටිපස්සේ ජාවාරමක් තිබුණද මන් දන්නේ නැහැ. මේ මුදල් එකතු කරන ජාවාරමක් තිබුණද දන්නේ නැහැ. මිනිස්සු ගලවා ගන්න ඒකත් හොයලා බලන්න ඕන. එල්ලුම් ගහට යන මිනිහා බේර ගන්න, එල්ලුම් ගහට යන්නේ නැති මිනිහා අබෙල්ලුම් ගහට යවන්න. ඉතින් මෙවැනි දෙයක් තවසෙම්ම මේක බලනකොට වෝටගේට් සිද්ධිය සුළු සිද්ධියක් කියලා තමයි මතකෙන්නේ. ඒ සුළු සිද්ධිය අන්තිමේදී රිචඩ් ඩික්සන් ගෙදර යන සිද්ධ වුණා. මෙතන තිබෙන්නේ එතන තිබුණේ විමර්ශනයට ඇඟිලි ගහලා පමණයි. මෙතන විමර්ශනයට ඇඟිලි ගහලා තිබෙනවා, නිවිනිශ්චයට ඇඟිලි ගහලා තිබෙනවා, ඊළඟ නීතියේ පරිපාලනයට ඇඟිලි ගහලා තිබෙනවා, ඊළඟට මන්ත්‍රීවරයාගේ බලය, රාජ්‍ය මන්ත්‍රීවරයාගේ බලය පාවිච්චි කළ, දේශපාලන බලය පාවිච්චි කළා තිබෙනවා. ඒ දේශපාලන සඳහා බලය සා තමයි එක පැත්තකින් රාජ්‍ය මන්ත්‍රීවරයා හිටපු අග්‍ර හිටපු ප්‍රයිවරි කොමිෂනට කතා කරනවා මැඩම් කියලා. එයා කතා කරන්නේ මට රංජන් කියලා. අපේ ඇමතිවරුන්ට ගියේ කලදසාව බලන්න. අපේ SSP කියන මං ගෝගයක් ගෙදර ඇවිල්ලා වළං හොදන්නම් කියලා. ඊළඟට මේ ෆයිල් දීලා ගින් තියනේ ස්විට්සර්ලන්තේ පැනල ගියා. එයාගේ ෆයිල් ටික ඔක්කොම රංජන්ට බාර දීලා ගින් තියන්නේ. ගෙලවද? මං කියන්නේ අපි හොඳ පිළිගත්තු විදේශීය ඔගේ කියන්නේ දේශපාලන විමර්ශනයේ වෙන ටයිම්ස් පත්‍රයේ තියෙන එක කිව්වම බුදුම්මෝ බය හිතෙනවා. සම්පූර්ණ මනාවරණය කරලා තියෙනවා. ලංකාවේ ඉන්න විශිෂ්ටතම පුවත්පත් කලාවේදියා. ඒ නිසා මේ ප්‍රශ්නය සමහර ටිකක් සරල කරලා මේක දේශපාලන වාසිය ගන්න එක කල්පනා කරලා විවිධ දැන් අලුතෙන් හතු වගේ පිපෙන සංවිධාන උදේ හැන්දෑවේ මාධ්‍යයෙන් හැමෝම දැන්
ඉන්න මේ විමර්ශකය බාටපත්ත. ඔහුන් නිගමනට බැල් අපි නිගමනට බැල්නෑ තාම් ඒ අසාධාන නොත් මේක විමර්ශනය කරන්න ඕන මේක අපි පැවැත්මට අධිකරණයට ව්‍යවස්සාදායකට හා විදාය මේ තුනටම බලපාත්තන් මේ මේ පදනම් මේ තුර උඩ තමයි රාජ්‍ය තිබෙන්නේ මේ රාජ්‍ය හැම්බෙනින් බෙදවැටීමේ තත්ත්වයකට තිබුණා. ඉතින් ඒ නිසා මේකට බ්ලෙසින් ඉන් ඩිස්ගයිස් කියලා වගේ මේ ආශිර්වාදයක් මේක ලැබුණ මේක ඒක නිසා මේ උපරිම ලෙස අපි පාවිච්චි කරන්න ඕනේ මේ ඒක තමයි පළවෙනි කාරණාව මේ